හොඳයි එහෙනම් හැමෝටම ආයුබෝවන් පුතාලා ඉස්සල්ලාම සර් කියන දේවල් අහනවද ඔයාලට කියන දේවල් පැහැදිලිව අහනවද කොබාන පැහැදිලිව අහන කට්ටිය ආරයි අහනනේ හරි එහෙනම් අපි ගිය සතියේ ඔයාලට මතකද අපි හැමෝම හොඳට අහගත්ත හරි දැන් අද දවසේ අපි කතා කරන්නේ මීට කලින් කතා කරපු ටියුට් එකේ ඉතුරු ටික හරි එතකොට හැමෝම හොඳට අහගන්න දැන් පුතාලා අපි දවස් දෙකක් පන්ති කරා හරි අද අපි පන්ති කරන තුන්වෙනි දවස එතකොට අද අපි පන්තියේ ගිය සතියේ කතා කරපු දේවල් වලින් පස්සේ ඉතුරු ටික අපි අද දවසේ ඔයාලට කතා කරගෙන යන්න පටන් ගන්න. දැන් එතකොට ඔයාලා පුතාල මේ වෙනකොට අර පහුගිය දවස්වල කරපු දේවල් මම හිතනවා විශ්වාස කරනවා ඔයාලට ප්‍රශ්නයක් නැතුව තීරණ වෙකි මතක ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට දැන් මතක ඇති ගිය සතියේ අපි කතා කරා මේ පරිගණකයක් භාවිතා කරලා එහෙමත් නැත්නම් මේ කම්පියුටර් එකෙන් අපි දත්ත තොරතුරු බවට පරිවර්තනය කරනකොට පරිගණකයෙන් දත්ත තොරතුරු බවට සකස් කරනකොට නැත්නම් තොරතුරු හදනකොට ඒකෙන් අපිට ලැබෙන වාසි එහෙමත් නැත්නම් පරිගණකයේ තියෙන අපි ටියුට් එකේ ඔක කතා කරේ පරිගණකයේ තියෙන ලාක්ෂණික ගුණ කියලා තමයි ටියුට් එකේ තිබෙන්නේ පරිගණකයේ ලාක්ෂණික ගුණ ටියුට් එකේ දෙවෙනි පිටුව මම ඇත්තටම ගොඩාක් මේක කරන්නේ නැතුව කොහොමින් කරන්නේ මේ දවස්වල ඔයාලා ලොකු බරක් තාලා තියෙන්නේ ඔයාලගේ ශිෂ්‍යත් විභාගය නිසා ශිෂ්‍යත් විභාගයට නිසා ලොකු බරක් ඔයාලා එකට දාලා තියෙනවා ඒක නිසා මේකත් එක්ක මේක ලොකුවට ඔයාලගේ එකට බරක් විදිහට ආවොත් ඔයාලට ටිකක් අමාරු වෙනවා ඒ නිසා අපි දෙමින් මේක කරගෙන යන්න අපිට ඕනේ තරම් කල් තියෙනවා හොඳටම හොඳටම සූදානම් වෙලා ඔයාලගේ 6 වසරේ වාර විභාගවලට හොඳට ලකුණු ගන්න මේකේ යන්න පුළුවන්. හැබැයි ඊට කලින් අපිට අභියෝගයක් තියෙනවා පුතාලා. ඔයාලා ජනවාරි මාසේ 22 වෙනකොට ඔයාලා ශිෂ්‍යත්ව විභාගෙට සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කාලේ අපි මේක ලොකුවට බරක් විදිහට ඔයාලට එන්නේ නැති විදිහට අපි සරලව චුට්ට චුට්ට අපි කතා කරගෙන යනවා. මොකද ඒක හේතුවක් තමයි ශිෂ්‍යත්ව විභාගෙට මහන්සි වෙන ඔයාලට ඒ අතරේ පොඩි හිත සැහැල්ලු කරගන්න සහ මනස සැහැල්ලු කරගන්න පොඩි වෙනසක් විදිහට මෙයා මේ විෂය අපි කතා කරමු. මොකද හේතුව මේක එකක් ඔයාලට අනිවාර්යෙන් ඔයාලට විභාගෙට 6 වසර පළවෙනි වාර දෙවෙනි වාර සහ තුන්වෙනි වාර විභාගෙට එන විෂයක්. ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන් කරන්න ඕන විෂයන් වලින් එකක්. හැබැයි මේ වෙලාවේ ශිෂ්‍යත්වය නිසා ඒකට ලොකු බරක් අරගෙන කරන්න අවශ්‍ය නැහැ. දැන් එතකොට ඔයාලගේ යුට් එකේ අපි කතා කරන්නේ මේ පරිගණකයේ ලාක්ෂණික ගුණ කියලා අපි කතා කරා එදා තුනක් කතා කරා. එකක් වේගය කාර්යක්ෂමතාවය නිර්වද්‍යතාවය විශ්වාසනීයත්වය සහ දැන් අපි කතා කරනවා නියත බව කියන. මොකක්ද මේ නියත බව කියලා කියන්නේ? දැන් මේක අහගන්න. දැන් අපි සමහර වෙලාවල් වලදී අපි යමු බෝඩ් එකට යමු. Right, board එකට යන්න. Right. නියත බව. ඒ මොකක්ද නියත බව කියලා කියන්නේ නියතයි. මොකක්ද නියත බව කියලා කියන්නේ? නියත බව කියලා කියන්නේ පුතාලා අහගන්න. හරි පුතාලා මම ඔයාලගේ messages වලට අනේ උත්තර දෙන්නම් පන්තිය කරන අතරේ. හරි අපි විශ්වාසනීයත්වය කියන එක අපි ලියුවේ නෑ මම ටොට්ටක් එක එදා කිව්වා මං හිතරේ අපි අපිට ලියා මට මතක විදිහට ලියන්න බැරි වුණා ඒ දෙකම අපි කතා කරමු හරි මොකද්ද මේ නියත බව කියලා කියන්නේ මෙන්න මේම කතාවක් තියෙනවා දැන් ඔයාලා මේ යන්නකෝ ඔයාලා යනවා අම්මත් එක්ක බඩු ගන්න යනවා මොකක් හරි සුපිරි වෙලක සැලකට නැත්තම් සුපර් මාකට් එකකට යනවා අපි හිතමුකෝ කාගීල්ස් එකට යනවා ඔයාලා බඩු ගන්න.
දැන් එහෙම බඩු ගන්න ගියාම දැන් අපි හිතමු ඔය පෝලිමේ ඉන්නවා එක පැත්තක බඩු ගන්න සල්ලි ගෙවන තැන ඉන්නවා ඔයාලා ඉන්නවා ඔයයි ඔයාගේ අම්මා ඉන්නවා හරි ඔයා ඉන්නවා මෙතන අම්මත් එක්ක තව තැනක තව පුද්ගලයෝ ගොඩක් ඉන්නවා හරි දැන් එතකොට ඔයාලා මේ කාගේ කම්පියුටර් එක ගාවට ගිහිල්ලා මේ මේ තියෙන තැඟ වලට ගිහිල්ලා බඩු ගත්තා. දැන් අපි උදාහරණයක් විදිහට හිතුවොත් එහෙම මෙහෙම හිතන්නකෝ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා යනවා සබන් කැටයක් ගන්න. ඔයා යනවා සබන් කැටයක් ගන්න. හරි. දැන් ඔයා මේ සබන් කැටයක් ගන්න ගියාම මෙතන ඉන්න කෙනාට අපි හිතමු ඔයා බඩු ගන්නකොට ඔයා ඔයාගේ අම්මටයි අපි කියනවා සබන් කැට වලට අපි නිකන් උදාහරණයක් විදිහට හිතමු රුපියල් 150ක් යනවා කියලා. හරි රුපියල් 50 ගානේ සබන් කැට තුනක් ගන්නවා. දැන් ඔයාලා මගෙන් අහන්න එපා සර් 50 ගානේ ගන්නෙ මොන සබන්ද කියලා. හරිද? මොනවා හරි ජාතියේ සබන් කැටක් කියලා හිතන්නකෝ. ඔය ටීවී එකේ වෙනද දැන්නේ යන්නේ. මොනවා හරි ජාතියේ සබන් කැට තුනක් ගන්නවා එක සබන් කැටයක් රුපියල් 50 ගානේ රුපියල් 150ක් යනවා සබන් කැට තුන ගන්න. හරිද? එතකොට මෙයක් යනවා මෙතන ඉන්න කවුරු හරි කෙනෙකුත් යනවා ඒ ජාතියේම සබන් කැට 50ක් අරගෙන හරි? එයක් යනවා සබන් කැට තුනක් ගන්න. හරිද? හැබැයි මෙතන තියෙන්නේ පළවෙනි කම්පියුටර් එක පරිගණකය මෙතන තියෙන්නේ දෙවෙනි පරිගණකය. ඔයාලා දැකලා තියෙනවා නේද සිටි එකට එහෙම ගිහාම මෙහෙම පේලියට කම්පියුටර්ස් ගොඩක් දාලා තියෙනවා පරිගණක ගොඩක් දාලා තියෙනවා. ඒ හැම පරිගණකයක් ගාවම ඉන්න කට්ටිය සල්ලි ගන්නවනේ බිල් පතක් නිකුත් කරනවනේ ඔයාලා බඩු ගන්නකොට සල්ලි ගවන්න පුළුවන් ඒ හැමතැනකින්ම. එතකොට ඔයයි අම්මයි යනවා මෙතනින් සබන් කැට තුනක් රුපියල් 50 ගානේ මෙයා මෙතනින් ගන්නවා. එතනින් ඔයාට මුදල් ගන්නවා රුපියල් 150. කොහොමද දෙන්නේ? 50 වැඩි කිරීම 3. රුපියල් 150ක් ගන්නවා. හරිද? अनित कंप्यूटर के साली टेंडर यानवा सबान के ना तुमको आरे करने तें ये नियत बाबत ये लेकिन क्या ने कोई पारिगण के ये कोम करा आदाने करना दात्त समान नाम प्रतिदाने करना दात्ता प्रतिदाने करना तोड़ तुरुत पेड़ साख पेड़ ना है क्या ला एक यार ने मेतनीनु पनाह बैठी किरी मत दुना आदाने करा मैं कसी अपनाह के ना මෙතනිනුත් 50 වැඩි කිරීම තුන දුන්නාම 150ක් වෙනවා. අන්න ඒකයි නියතයි කියලා කියන්නේ. හරිද? අපි කොයි පරිගණකයෙන් කොයි විදිහට සකස් කරා එකම දත්ත දුන්නොත් එකම ගැටලුවක් දුන්නොත් එකම ඉලක්කම් ටික දුන්නොත් ලැබෙන ප්‍රතිඵලය සමානයි. හරි? ලැබෙන ප්‍රතිඵලය සමානයි. දැන් ඔයාලගේ ගෙවල් වල තියෙනවානේ ගණක යන්ත්‍ර කැල්කියුලේටර් කියලා කියන්නේ. දැන් ඔය ගණක යන්ත්‍ර පාවිච්චි කරලා ඔයාලා විභාගයට ගණන් හදන්නේ නැහැ නේ. හැබැයි නිකන් ඉඳ ගමන් ඔය ගණක යන්ත්‍රයක් අරගෙන පොඩ්ඩක් ඉලක්කම් දෙක තුනක් ගහලා බලන්නකෝ. ඔයාගේ අම්මගේ හරි අප්පච්චිගේ හරි ජංගම දුරකථනේ තියෙනවා ගණක යන්ත්‍රයක්. කැල්කියුලේටර් එකක්. ඔයා ඒ ගණක යන්ත්‍රය අතට අරගෙන ඔයා ටයිප් කරලා බලන්නකෝ. 50 වැඩි කිරීම 3 අම්මගේ ෆෝන් එකේ තියෙන ගණක යන්ත්‍රයේ කැල්කියුලේටර් එකකින් ඉන්නේ 150යි කියලාම තමයි. අප්පච්චිගේ ෆෝන් එකකින් අරගෙන ඒකේ කැල්කියුලේටර් එක නැත්තම් ගණක යන්ත්‍රයේ අරගෙන ඒකෙත් 50 වැඩි කිරීම 3 දීලා බලන්නකෝ. ඒන්නේත් 150යි කියලා. ඔන්න ඕක තමයි නියත බව කියලා කියන්නේ. ඒ කියන්නේ කොයි පරිගණකයකට කොහොම ආදානය කරත් ආදානය කරන දේවල් සමාන නම් ලැබෙන ප්‍රතිදානය නැත්තම් ලැබෙන පිළිතුර සමානයි කියලා කියනවා. ඒ කියන්නේ එකකින් දෙනකොට 150 වැඩි කිරීම 50 වැඩි කිරීම 3 150 වෙලා අනිත් එකෙන් 50 වැඩි කිරීම 3 200 වෙන්න බෑ කියලා කියනවා. මේ කම්පියුටර් එකෙත් 50 වැඩි කිරීම 3 150යි ඊළඟ කම්පියුටර් එකෙත් 50 වැඩි කිරීම 3 දුන්නොත් උත්තරේ එන්න ඕනේ 150යි කියලා කියන්නේ. ඒක තමයි නියත බව කියලා කියන්නේ. හරිද? මට මතකයි මේ විශ්වාසනීයත්වය කියන එක ඔය විශ්වාසතාවය කියලා කියන්නේ විශ්වාසතාවය කියන එක අපි ගිය සතියේ කතා කරා මට ලිව්වද කියන එක නම් මතකයක් නැහැ
නමුත් විශ්වාසතාවය කියලා කියන්නේ මම මේක අපෝසරයක් කියලා දෙන්නා විශ්වාසතාවය කියලා කියන්නේ අපිට මොනවා හරි මේ පරිගණකයක ක්‍රියාවලිය පිළිබඳව විශ්වාස කරන්න පුළුවන් ඒ නිසා තමයි ඔයාලා ඇති අර ඔයාලගේ ශිෂ්‍යත්ව විභාගවල ප්‍රතිඵල නිකුත් කරන්නේ පරිගණක තාක්ෂණී පාවිච්චි කරලා ඔයාලගේ අය ලක්කලා කරන ඕ ලෙවල් ඒ ලෙවල් වගේ විභාගවල ප්‍රතිඵල නිකුත් කරන්නේ මේ පරිගණකේ පාවිච්චි කරලා හරිද එතකොට ඔයාලා සමහර ලාවට අහලා ඇති අර රටේ ජනාධිපතිවරයා නැත්තම් අගමැතිවරයා තෝරගන්න රටේ තියෙනවනේ ඡන්දයක් හරිද ඒ ඡන්දයේ ප්‍රතිඵල නිකුත් කරන්නේ පරිගණකයක් පාවිච්චි කරලා ඔය තේරුම් ගන්න හේතුව තමයි මිනිස්සු අතින් එකතු කිරීම අඩු කිරීම කරලා දත්ත සකස් කරනකොට පුතාලා වරදින්න පුළුවන් හරිද දැන් ඔයාලා දන්නවනේ ඔයාලගේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ අරගෙන ඔයාලා කොච්චර දක්ෂ වුණා කොච්චර ඔයාට වැඩ කරන්න පුළුවන් වුණා සමහර වෙලාවල් තියෙනවා ඔයාලාටින් වෙන චූටි වැරදි නිසා පොඩි අඩුපාඩු නිසා ඔයාලගේ උත්තරේ වරදිනවා සමහර වෙලාවට ගුණ කිරීමේ දෝෂයක් සමහර වෙලාවට එකතු කිරීමේ දෝෂයක් සමහර වෙලාවට නොසලකිල්ල සමහර වෙලාවල් වලදී ඉලක්කම් අකුරු වෙනස් විදිහට ලියවෙන්න පුළුවන් මෙන්න මේ වගේ විවිධ හේතු නිසා මිනිස්සු වෙච්චි අපි සකස් කිරීම කරනකොට ගණනය කිරීම කරනකොට අපි අතින් අඩුපාඩු වෙන්න පුළුවන් අපි අතින් අඩුපාඩු වෙන්න පුළුවන් පැහැදිලිද විභාගයක ප්‍රතිඵල නිකුත් කරනකොට අඩුපාඩු වෙන්න පුළුවන් ඒ නිසා තමයි ඔයාලගේ අයියලා කලාගෙන් අහන්න ඒගොල්ලන්ගේ විභාගයක් කියලා ප්‍රතිඵල ආවම ඒගොල්ලෝ නැවත සමීක්ෂණය කරන්න කියලා දානවා හරිද නැවත සමීක්ෂණය කරන්න කියලා ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා සමහර වෙලාවල් වලදී හරි දැන් හරි ඔය ලිව්වේ නැහැ කියලා මැසේජ් කරන්න එපා හරි මේක මම ලියන්න හරි දැන් ඔයා අහගෙන ඉන්නකෝ පුතාලා හරි මැසේජ් කරන එක නවත්තන්න නවත්තලා අහගෙන ඉන්න හරිද දැන් ඔයාලා උගන්නනකොට මැසේජ් කරන්න ගියාම මේක අනිත් හැමෝටම පේනවා හරිද අනිත් හැමෝටම පේන්නේ නැහැ මට විතරයි පේන්නේ හැබැයි ඔයාලා මැසේජ් කරන්න ගියාම ඔයාලගේ අවධානය ඕකට නෙවෙයි යන්නේ මම උගන්නන එක නෙවෙයි යන්නේ ඔයා මැසේජ් කරන්නේ එහෙනම් පුතාලා මැසේජ් කරන්න එපා චුට්ටක් අහගෙන ඉඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මම පන්තිය ඉවර වෙලා ඔයාලට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාවක් දෙන්නම් හරි හරි එතකොට ඔයාලා අහලා බලන්නකෝ ඔයාලගේ අයියලාක්කලගේ ඒගොල්ලෝ ඕ ලෙවල් වලට ඒ ලෙවල් වලට විභාගේ ලිව්වහම එයාලගේ ප්‍රතිඵල ආවම එයාලට හිතෙනවා නම් මම වහන්සි වෙච්ච විදියට මීට වඩා ප්‍රතිඵල එන්න ඕනේ එයාලා දන්නවනේ දැන් ඔයාලා දන්නවනේ ඔයාලා වහන්සි වෙන විදිය ඔයාලා ශිෂ්‍යත්වයේ වහන්සි වෙන විදිය ඔයාලා දන්නවනේ එතකොට ඔයාලට හිතෙනවා නේද දැන් මේ පේපර් එකට නම් මීට වඩා ලකුණු තියෙන්න ඕනේ කියලා අන්න එහෙම වෙලාවල් වලදී ලංකාවේ විභාගවල උත්තර පත්‍ර නැවත බලන්න අපි අපිට පුළුවන් ඉල්ලන්න අපි කියනවා රීකරෙක්ෂන් කියලා. එහෙම කරන්න හේතුව තමයි සමහර වෙලාවල් වලදී මේ එකතු කිරීම අඩු කිරීම මිනිස්සු නැත්තම් ඒ ගුරුවරු එහෙමත් නැත්තම් ඒ විභාග මධ්‍යස්ථානවල නැත්තම් විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරන කට්ටිය ඒගොල්ලෝ කරන නිසා. එතකොට වරදින්න පුළුවන් ඔයාලා වගේ. ඒ නිසා දැන් ඔය ලකුණු එකතු කරනකොට මේ පිටුවෙන් පිටුව ලකුණු එකතු කරගෙන ගිහිල්ලා එහා පැත්තේ ලියනකොට සමහර වෙලාවට වරදින්න පුළුවන්. අන්න ඔය හේතුව නිසා අපි මොකද කරන්නේ? අපි පරිගණක පාවිච්චි කරමු. පරිගණකයක් පාවිච්චි කරොත් මතක තියාගන්න ලැබෙන තොරතුරු ගැන කිසිම සැකක් සහ සාන්තාවක් නැහැ. හේතුව තමයි අපි නිවැරදි දත්ත දුන්නොත් ලැබෙන තොරතුරු ඉතාම නිවැරදි. ඒ නිසා පරිගණකයේ විශ්වාසනීයත්වය සහ අනික නියත බව කියන එක අපි කතා කරමු. හරි. දැන් එහෙනම් ඔයාලා දෙවෙනි පිටුව තුන්වෙනි පිටුවේනේ තුන්වෙනි පිටුවේ තියෙනවා විශ්වාස්‍යතාවය කියලා එකක්. ඔය විශ්වාස්‍යතාවය කියන එක යටි විශ්වාස්‍යතාවය. දෙවෙනි පිටුවේ තුන්වෙනි පිටුවේ තියෙන විශ්වාස්‍යතාවය කියලා. ඒක යටින් ලියන්න මේ බලන්නකෝ
ක්‍රියාවලියක් ක්‍රියාවලිය ක්‍රියාවලිය මේ ක්‍රියාවලිය කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන වචනේත් මම කියන්නද ක්‍රියාවලිය කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා process කියලා ඔයාලා මේ වචනත් ඉගෙන ගන්නකො ක්‍රියාවලිය කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා process කියලා මොකක්ද මේ process කියලා කියන්නේ දැන් මේ හිතන්නකො දෙක එකතු කිරීම දෙක මේක process එකක් 10 බෙදීම 5 මේක process එකක් මේක process එකක් හරි තමලියට තමලියට කියවන එක දැක්කින් process එකක් හරිද එතකොට මේ අපි මේ කතා කරන්නේ අන්න එහෙම එකක් ගැන ලියන්න ඔය විශ්වාසතාවය කියලා තියෙන ටියුට් එකේ ඔය කොටුවක් තියෙන්නේ ඔය කොටුව ඇතුලේ හිස්සන් ඒ ලියන්න විශ්වාසතාවයේ ටියුට් නැති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ දැන් අර PDF එක දීලා තියෙනවා ඒ PDF එකක් අරගෙන නැත්තම් ඒගොල්ලෝ පොතක ලියනවා නම් පොතේ ලියන්න විශ්වාසතාවය විශ්වාසතාවය ඒක යටින් ලියන්න ක්‍රියාවලිය සහ ප්‍රතිදානය මම කියුවේ ක්‍රියාවලිය සහ ක්‍රියාවලිය සහ ප්‍රතිදානය පුතාලා පිටුව 3 වෙනි එක හොඳට අහගෙන ඉන්න පිටුව 3 වෙනි එක ටියුට් එකේ 3 වෙනි පිටුවේ 3 වෙනි පිටුවේ තියෙනවා බලන්න විශ්වාසිතාව කියලා කොටුවක් ඒක ඇතුලේ මේ ලියන්නේ ක්‍රියාවලිය සහ ප්‍රතිදානය කෙරෙහි විශ්වාසය ලැබිය හැක ක්‍රියාවලිය සහ ප්‍රතිදානය කෙරෙහි ප්‍රතිදානයේ කෙරෙහි විශ්වාසය ලැබිය හැක ඒක තමයි කියන්නේ ක්‍රියාව විශ්වාසතාවය කියලා කියන්නේ ක්‍රියාවලිය සහ ප්‍රතිදානය කෙරෙහි විශ්වාසය ලැබිය හැක ක්‍රියාවලිය කිව්වේ process මේවා මම කියලා දුන්නනේ ක්‍රියාවලිය කියලා කිව්වේ process ප්‍රතිදානය කියලා කියන්නේ output එකක් මම කියලා දුන්නා හරි ක්‍රියාවලිය සහ ප්‍රතිදානය ක්‍රියාවලිය කියලා කියන්නේ process ප්‍රතිදානය කියලා කියන්නේ output හරි ක්‍රියාවලිය සහ ප්‍රතිදානය කෙරෙහි විශ්වාසය ලැබිය හැක ලස්සනට ලියන්න හරිද ලස්සනට ලියන්න ක්‍රියාවලිය සහ ප්‍රතිදානය කෙරෙහි විශ්වාසය ලැබිය හැක පුතාලා ලස්සනට ලියන්න හරි ඊට පස්සේ ඊළඟ එක නියත බව ඊළඟ එක නියත බව මම කිව්වා නියත බව නියත බව මං කිව්වේ මෙහෙම ලියන්නකෝ ඔය එතන කොටුව ඇතුලේ තුන්වෙනි පිටුවේ කොටුවක් තියෙනවානේ නියත බව කියලා අන්නේ කොටුව ඇතුලේ ලියන්න මෙන්න මෙහෙම කිසියම් කිසියම් ක්‍රියාවලියකට කිසියම් ක්‍රියාවලියකට අදාළව
කිසියම් ක්‍රියාවලියකට අදාළව අදාළව කිසියම් ක්‍රියාවලියකට අදාළව කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම සෑම අවස්ථාවකදීම ලැබෙන බොඩ එකේ තියෙනවා සෑම ආදානයකටම ඒ කියන්නේ සෑම යම්කිසි ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම ලැබෙන ප්‍රතිදානය සමානලු උදාහරණ තේරුණාද ඒ කියන්නේ පළවෙනි වෙලාවේ අපි උදාහරණයක් ගමු මම ඉස්සෙල්ලා කිව්වා පළවෙනි කම්පියුටර් පළවෙනි අවස්ථාවේ අපි හිතමු දෙක එකතු කිරීම දෙක කියලා දුන්නා කියලා එනවනේ හතර කියලා දෙක එකතු කිරීම දෙක කියලා දුන්නාම හතර එනවනේ අපි ඊට පස්සේ පැයකට විතර වගේ පස්සේ ආයෙ ගිහිල්ලා දෙක එකතු කිරීම දෙක කියලා දුන්නොත් ආයෙත් එන්නේ හතර නේද බලන්නකෝ එකම ක්‍රියාවලියට අදාළව එකම ආදානය ලබා දෙන හැම වෙලාවකදීම ලැබෙන ප්‍රතිදාන සමානලු ඒ කියන්නේ මේවාවත් එහෙම ඕ එක වෙලාවක එක එකතු කිරීම දෙක එකතු කිරීම දෙක තුන හතර ආවා ඊළඟ පාර දෙක එකතු කිරීම දෙක දුන්නාම 8 ආවා මෙහෙම වෙනවද ඈ මොකක් හරි ලෙඩක් තියෙන්න ඕනේ නේද කම්පියුටරේට දෙක එකතු කිරීම දෙක 8ක් වෙන්න නේද දැන් ඔයාලා ඉන්නවනේ එහෙම කට්ටිය එහෙම කට්ටිය ඉන්නවනේ ඔයාලා තේරුණාද මේ කතාව මේ අහන්න ආයි මං කියන්න මෙහා ගන්න දැන් මේක තේරුම් ගන්න මෙහෙම මං අර ඉස්සෙල්ලා කිව්වේ සමන් කතාව ඒකම තමයි මේ කිව්වේ මෙහෙම හිතන්නකෝ ඔන්න ඔයා යනවා අම්මත් එක්ක කඩේට යනවා සමන් කැට හතරක් ගන්න සමන් කැටයක් රුපියල් 50 ගානේ සමන් කැට හතරක් ගන්නවා ඔයා අම්මත් එක්ක කඩේට ගිහිල්ලා හරි පනහා වැඩි කිරීම හතර ඔන්න සමන් කැට හතරට ඔයාගේ අම්මා රුපියල් 200ක් කඩේ මුදලාලෙට දීලා එනවා හරිද ඔයා කඩේට ගියපු ගමන්ම ඔයාගේ යාළුවෙකුත් එනවා එයාගේ අම්මත් එක්ක එයා ඒ ජාතියේම සමන් කැට හතරක් ගන්නවා රුපියල් 50 ගානේ දැන් මේ කියන්නේ දෙන්නටම එකම උත්තරේ එන්න ඕනේ කියලා කියන්නේ කම්පියුටර් එකේ 50 වැඩි කිරීම 4 කම්පියුටර් එකකට දුන්නාම පරිගණකයකට දුන්නාම ඔයාටත් රුපියල් 200යි කියලා ආවා වගේම ඔයාගේ යාළුවත් 50 වැඩි කිරීම 4 කියලා දුන්නාම එයාටත් රුපියල් 200 කියලා එන්න ඕනේ මෙන්න මෙහෙම වුණා නම් මේ කතාව හරි අපි හිතමුකෝ ඔයාට රුපියල් 200ක් කියලා එනවා යාළුවට එනවා රුපියල් 800ක් කියලා 50 වැඩි කිරීම 4 පුතේ මෙහෙම වෙන්න බෑනේ එහෙනම් මේ කම්පියුටර් එක රසනීපයක් තියෙන්න ඕනේ නේද? ආ එහෙම වෙන්න බෑ කියලා කියන්නේ. හරිද? දැන් අපේ ඉන්නවා සමහර පුතාලා ඒගොල්ලෝ හරිද? මට ඕනනම් නම් විදිහ නම් වලින් කියන්න පුළුවන් සමහර කට්ටියම. අපේ ඉන්නවා ඒගොල්ලෝ ඔන්න ගාන හදාගෙන යනවා පේපර් එකේ ගාන හදාගෙන හදාගෙන යනවා. හරි? කලින් පාර කලින් ප්‍රශ්නේ තියෙනවා දෙක වැඩි කිරීම 8 කියලා. ඕන් ටක් ගාලා දීලිව 16යි. හරි?
ඊට ප්‍රශ්න 10කට විතර වගේ පස්සෙත් තියෙනවා එහෙම එකක්. දෙක වැඩි කිරීම හතර දැන් කලින් බාර දිනවා. නිකම්ම දෙක වැඩි කිරීම හතර 1000 කියලා ලියුවා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. එක මල්ලක දොරක් ගෙඩි 8ක් තියෙනවා, මලු දෙකක් තියෙනවා, දොරන් කී කියලා කියනවා. ඕ කල්පනා කරලා ගහනවා 32යි. අපේ ඉන්නවා එහෙම කට්ටිය. ඇයි ඒ? කලබලයටයි නොසලකිල්ලටයි. දැන් පරිගණකයක් එහෙම වෙන්න බෑ කියලා කියන්නේ. කලබලයටවත් නොසලකිල්ලටවත් මහන්සිය කියලාවත් එහෙම වෙන්න බෑ. හැම වෙලාවෙම එකම ඉලක්කම ආදානය කරමු. ලැබෙන උත්තරේ එකම වෙන්න ඕනේ කියලා කියන්නේ. තේරුණාද? එකම ආදානය දුන්නොත් එකම ප්‍රතිදානයෙන් ඕන කියලා කියන්නේ. හරි. අර හිස් තැනේ පුතා මේක ලියා ගන්න. මොකද්ද? නියත බව. මෙන්න මෙහෙම ලියන්න. කිසියම් ක්‍රියාවලියකට අදාළව බෝඩ් එකේ තියෙන එක හැමෝම බෝඩ් එක බලාගෙන ලියා ගන්න. කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම කිසියම් ක්‍රියාවලියකට අදාළව කිසියම් ක්‍රියාවලියකට අදාළව මම කියන්නම් කොරන. හරි සමහර කට්ටියගේ සිග්නල් ප්‍රශ්න එහෙම තියෙනවා නම් පෙන්නත් වෙන්නේ. මම කියන්නම් කො. හරි. ලියාගන්න කිසියම් ක්‍රියාවලියකට අදාළව කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන හරි මේ සමහර කට්ටියට ලියා ගන්න බැරි වුණා කියලා කියනවනේ. ඒ නිසා මේ කියන්නේ සමහර කට්ටියට වෝල්ට් එක වෙන්නේ නැහැලු. සෑම අවස්ථාවකදීම ලැබෙන ප්‍රතිදානය සමානයි. හරි. ඊට පස්සේ ඊළඟ එක ආචයන ධාරිතාවය මෙන්න අහන්න. ඔයාලා ඉගෙන ගන්නවා අලුත් වචනයක්. හරි මම මේක මකනවා. ඕම අහගන්න. ඔයා ඉගෙන ගන්නවා අද අලුත් වචනයක්. ඔන්න. ආචයනය දැන් ICT ඉගෙන ගන්න පටන් අරගෙන මීට කලින් කවදාවත් අහපු නැති අලුත් වචනයක් අද ඉගෙන ගන්නවා. ආචයනය අපි ඕකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා ඉංග්‍රීසි එකත් අපි ලියාගමුකෝ. ස්ටෝරේජ් කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා ස්ටෝරේජ්. මොකක්ද පුතාල ස්ටෝරේජ් කියලා කියන්නේ? ස්ටෝරේජ්. මොකද ස්ටෝරේජ් කියලා කියන්නේ? ආචයනය. ස්ටෝරේජ් ඒ කියන්නේ මෙන්න මේක මේ ගබඩා කිරීම. මොනවද ගබඩා කරන්නේ? ගබඩා කිරීම මොනවද ගබඩා කරන්නේ? ගබඩා කරනවා මොනවද? එක්කෝ දත්ත, එහෙම නැත්නම් තොරතුරු, එහෙමත් නැත්නම් උපදෙස්. එක්කෝ දත්ත, එක්කෝ තොරතුරු, එහෙම නැත්නම් උපදෙස්. මේවා අපි ගබඩා කරනවා නේද අපේ කම්පියුටර් එකේ පරිගණකේ? අන්න ඒ ගබඩා කිරීමට අපි පාවිච්චි කරන තව නමක් තමයි ආචයනය. ඊට පස්සේ තව එකක් වයි ඉගෙන ගන්න වචනයක් තියෙනවා ධාරිතාවය. මොකද ඒ ධාරිතාවය කියලා කියන්නේ? යම් කිසි දෙයකට දැන් අපි ගත්තොත් එහෙම ගබඩාවක්. ගබඩාවට ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය. වතුර බෝතලයක්. වතුර බෝතලේ ලීටර් 1යි මිලිලීටර් 1000යි. ඒ කියන්නේ ඒකට පුරවන්න පුළුවන් වතුර ප්‍රමාණය. අපි කියනවා ඒ බෝතලේ ධාරිතාවය කියලා. හරි. බස් එකේ යන්න පුළුවන් සෙනඟ 50යි. අපි කියනවා ආසන ධාරිතාවය කියලා. දැන් මොකක්ද මේ ආචයන ධාරිතාවය කියලා කියන්නේ?
එතනදී අපි කතා කරනවා ආචයන ධාරිතාවය කියලා කියන්නේ දත්ත වැඩි ප්‍රමාණයක් ගබඩා කරන්නත් පුළුවන්ලු ඊළඟට අවශ්‍ය ඕනෙම වෙලාවකදී ඒවා ගන්නත් පුළුවන්ලු දත්ත ඕනෙම තේ ඕනෙම ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ගබඩා කරන්නත් පුළුවන්ලු ඒවා අවශ්‍ය ඕනෙම වෙලාවක ගන්නත් පුළුවන්ලු ඒ කියන්නේ හරියට ඔයාගේ ඇඳුම් දාලා තියෙන අල්මාරිය වගේ ඔයාගේ ඇඳුම් විශාල ප්‍රමාණයක් ගබඩා කරන්නත් පුළුවන් ඕනෙ වෙලාවට අල්මාරිය අරලා ඒව ගන්නත් පුළුවන් දැන් බලන්නකෝ ඔයාගේ කම්පියුටර් එකේ ඔයාට පුළුවන් නේද ඔයාගේ කම්පියුටර් එකේ තියෙන දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කරගන්න අවශ්‍ය වෙලාවට ඒව ගන්නත් පුළුවන් අපහු අවශ්‍ය වෙලාවට ආපහු ගන්නත් පුළුවන් දැන් ඔයාලා දැන් මේ පුතාලා ජනවාරි වල ලියනවානේ ශිෂ්‍යත්ව විභාගයේ දැන් ඔය ජනවාරි වල ශිෂ්‍යත්ව විභාගයේ ලියුවාම මාසයක් එකමාරක් යනකොට ඔයාගේ ප්‍රතිඵල එනවානේ හරිද දැන් ඔයාලට මතක නම් ඔයාලට කලින් අවුරුද්දේ අයිය ලක්කලාගේ විභාග ප්‍රතිඵල ආපු සැරේ විභාග ප්‍රතිඵල එනවානේ ආන්ියේ විභාග ප්‍රතිඵල එනකොට ඒගොල්ලෝ ඒ විභාග ප්‍රතිඵල දාන්නේ කොහොමද විභාග දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමේන්තුවේ තියෙන පරිගණකයා ඒ පරිගණකයට ඔයාගේ විභාගයේ ප්‍රතිඵල ටික දානවා ඔයාගේ විභාග අංකයත් එක්ක විභාග අංකය මේ විභාග අංකයත් එක්ක ඔයාගේ විභාග ප්‍රතිඵල පරිගණකයට පුතාලා දානවා හරිද දැන් අපි හිතමුකෝ අද රෑ 12ට තමයි ඔයාගේ විභාග ප්‍රතිඵල නිකුත් වෙන්නේ ඊවි එකේ ප්‍රවෘත්තියක් යනවා අද රෑ 12ට ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරනවා ඒවා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා වෙබ් අඩවිය මොකක්ද මේ වෙබ් අඩවිය කියලා කියන්නේ වෙබ් අඩවිය අපි ඉස්සරහට කතා කරමු ඈ වෙබ් සයිට් කියලා කියන්නේ ගොඩාක් කට්ටිය වැරදි වචනයක් පාවිච්චි කරනවානේ මම අහලා තියෙනවා ගොඩක් කට්ටිය කියනවා මේකට වෙබ් සයිට් නෙවෙයි ගොඩක් කට්ටිය කියනවා වෙබ් සයිට් කියලා සයිට් නෙවෙයි ඈ මේක වැරදි හරි වචනේ වෙබ් සයිට් එකක් වෙබ් අඩවිය ඒ ආයතනයේ තොරතුරු එළියේ ඉන්න කට්ටියට බලා ගන්න අන්තර්ජාලය දැන් ඔයාලා අපි හම්බ වෙන්නේ අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් එක හරහා නේ අන්න ඒකේ තියෙන එක පහසුකමක් ඒක හරි එතකොට මේ ඊරකේ කියනවා ප්‍රවෘත්ති වලට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ ඔයාට බලා ගන්න පුළුවන් කියලා ඔයා යනවා ඔයා නෙමෙයි ඔයාගේ අම්මා හරි අප්පච්චි හරි යනවා නේද ඔයාට යන්න වෙලාවක් නැහැ රෑ 12ට හරි ඔයාගේ අම්මා හරි අප්පච්චි හරි යනවා රෑ වෙනකන් ලැහැරලා ඉඳලා හරියටම රෑ 12 වෙනකන් ඉඳලා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට යනවා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒකේ එක තැනක් තියෙනවා මෙන්න මේ වගේ පොඩි කොටුවක් ඒකට පුළුවන් ඔයාගේ විභාග අංකය ඇතුල් කරන්න මොකක් හරි මෙහෙම විභාග අංකය ඇතුල් කරලා එතන තියෙන පොඩි බටන් එකක් මුත්තම ඒක ඔබන්න පුළුවන් ක්ලික් කරන්න පුළුවන් අපි කියනවා ක්ලික් කරනවා කියලා ක්ලික් කරන්න පුළුවන් පුතාලා ඒ ක්ලික් කරාට පස්සේ මොකද වෙන්නේ ෆෝන් එකකින් නම් අපි ওই බටන් එක උඩ මෙහෙම ගිහලා ඇඟිල්ලෙන් ටච් කරනවා ටච් කරපුවම මොකද වෙන්නේ ඔයාගේ විභාග අංකය අර තියෙන විභාග දෙපාර්තමේන්තුවේ තියෙන පරිගණකයෙන් හොයලා 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 අරගෙන ඔයාට පෙන්නනවා ඔයාගේ විභාගයේ ප්‍රතිඵල ඔන්න එයාට එයාට තියෙනවා ශිෂ්‍යත්වයට ලකුණු 200 178 ඔන්න තියෙනවා දැන් මොකද කරලා තියෙන්නේ? කවුරු හරි කෙනෙක් මේකේ තැන්පත් කරලා තියෙනවා. අපි මොකද කරන්නේ? අපි ලබා ගන්නවා.
එහෙනම් පරිගණකයේ එක ලක්ෂණයක් තමයි තැන්පත් කිරීම සහ නැවත ලබා ගන්නත් පුළුවන්ලු. හරි. Right. ලියමු. දැන් පිටුව තුන්වෙනි පිටුවම sorry හතරවෙනි පිටුවට යන්න තුන්වෙනි පිටුව ඉවරයි. හතරවෙනි පිටුවට යන්න හතරවෙනි පිටුවේ තියෙනවා ආචයන ධාරිතාවය. ආචයන ධාරිතාවය. ආචයන ධාරිතාවය හතරවෙනි පිටුවේ. ආචයන ධාරිතාවය. ආචයන ධාරිතාවය. Right. හරි පුතා ඒක ගැන ලියන්න මේ අහන්නකො මේ ඒක ගැන ලියන්න ලස්සනට හරිද දැන් මම දවසක ඔයාලට කියනවා කැමරාව ඔන් කරලා මෙහෙම කරලා නෝට් එක වෙන්නන්න කියලා හරි ඒක ලස්සනට ලියන්න හරිද හරි ආචයන ධාරිතාවය ලියන්නකො දත්ත විශාල ප්‍රමාණයක් 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 අර කොටු ඇතුලේ ලියන්නේ ලස්සනට ලියන අපේ පුතාලා ටික ඈ දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර දත්ත විශාල ප්‍රමාණයක් ගබඩාකර දත්ත විශාල ප්‍රමාණයක් ගබඩාකර ඇහෙන්නද කියලා දේවල් ඇහෙන්නද ඇහෙනව නේද හරයි දත්ත විශාල ප්‍රමාණයක් ගබඩාකර තබා ගැනීමට හැකි අතර දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමට හැකි අතර තබා ගැනීමට හැකි අතර ඒවා යම් ක්‍රියාවලියකට ඒවා යම් ක්‍රියාවලියකට මං කියන්නේ ක්‍රියාවලිය සර්ගේ අකුරු කැතයි හැබැයි ඔයා ලස්සනට ලියන්න ඕනේ සර්ගේ අකුරු වගේ නෙවෙයි ඔයා අකුරු ලස්සනට ලියන්න ඕනේ ඈ ක්‍රියාවලිය අහන්නකෝ ක්‍රියාවලිය අපි කිව්වනේ ක්‍රියාවලිය කියලා මොකක්ද ඉස්සෙල් කිව්වේ process process එකක් කියලා කිව්වා අපි ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ බලන්න දෙක එකතු කිරීම දෙක process එකක්. අන්න එහෙම. හරි. ක්‍රියාවලියකට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලබා ගැනීමට හැක අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලබා ගැනීමට හැකිය අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලබා ගැනීමට හැකිය හරි ඊට පස්සේ ඊළඟ ලක්ෂණය මේ අහන්නකෝ ඊළඟ ලක්ෂණය අපි කියුවා මේ අහන්න දිවි වැය අපි ඉංග්‍රීසියෙන් කිව්වා හොස්ට් එක දිවි වැය පිරිවැය
एक याने वया के अपाची वया के अंधुमा कराने नहीं लगी है ना वहाँ ये अंधुपटा में चलो उतरा किया हाँ यार अपाची क्या में अंधुपटा में चलो उतरा किया මේ පොත්ටි කට මෙච්චර මුදලක් ගියා මේ එළවලු ටික ගේන්න මෙච්චර මුදලක් ගියා ඉරිවැය වියදම් කරපු මුදල ඔයාට උගන්වන්න ඔයාගේ අම්මයි අප්පච්චි වියදම් කරනවා ඉරිවැය ඔයාට ඇඳුම් ගන්න ඔයාගේ අම්මයි අප්පච්චි වියදම් කරනවා ඉරිවැය महाभारे मुखत्मी कंप्यूटर रुपया लक्ष्य कंप्यूटर रुपया लक्ष्य रुपया लक्ष्य कंप्यूटर के पीढ़ी बैग हरी कंप्यूटर के पीढ़ी है लक्ष्य है के लिए हम मेरे प्रश्नार्थना लक्ष्य दो के हरी मग एक उत्तर देखा मैं राय मेरे को उत्तर देखना फिर आए आप ही तो लाख से आए तो यार लाख से आप क्या मतलब कंप्यूटर का गेम ओके तो हमारा फिर ही आए है भाई पहले वे नहीं पार तो लाख से आप ये दाम कर रहा था इतनी पास से आप इतना लाभ है इतनी पास से ये आप ये मुदा ले जो कर रहे भाई बैटल ऐसी करना नहीं साथ हरी එතනින් පස්සේ මුදල් ඉතුරු කරනවා වැඩ ලේසි වෙන නිසා හරි හරි එතනින් පස්සේ අපිට නඩත්තු කරන්න ලොකු නියදමක් යන්නේ නැහැ දැන් බලන්න ඔයාගේ ගෙදර අප්පච්චි පාවිච්චි කරන ලැප්ටොප් එක දැකලා තියෙනවනේ මේ ගෙදර පාවිච්චි කරන ලැප්ටොප් එක බලන්නකෝ අර රෙදි හොදනවා වගේ අර අප්පච්චි හොදනවා කියලා ඔයාගේ ෆෝන් එක අපනවා වගේ ලැප්ටොප් එකේ ෆෝන් එක අපන්න තියෙනවද? දක්වනවා වගේ ලැප්ටොප් එකේ දක්වන්නිට තියෙනවද? ඈ? නෑ නේද? නඩත්තුවක් නෑ ඉන්නේ. අපිට පරිගණකයක් මිලදී ගන්න මේ වෙන මුදල වැඩි වුණාට එතනින් පස්සේ නඩත්තු කරන්න වියදමක් යන්නේ අපිට ලොකු වියදමක් යන්නේ නෑ. आचयन दारिता හරි උත්තර අනිත් උත්තර මේ වහගන්න සතිරු ආචාර්ය ධාරිතාවේ කියපු ලියා ගන්න බැරි වුණාද ඔයාට මම ඒක කියන්න දාපෝ සරයක් ආචාර්ය ධාරිතාවේ කියනකොට ලියා ගන්න බැරි වුණා නම් මම ආයෙ කියන්නද
හරි මම මේක ටග් ගාලා කියන්න ලියාගන්න බැරි වෙච්ච කට්ටිය ලියාගන්න ආචරණ ධාරිතාවය මේ කියන්නේ කලින් එක ඈ පිළිවැය නෙවෙයි දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමට හැකි අතර ඔන්න ලියාගන්න බැරි වෙච්ච වචන හදාගන්න දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමට හැකි අතර ඒවා යම් ක්‍රියාවලියකට අවශ්‍ය आय හරි හොඳට අහගන්න ඕනේ මේවා මේ අහන්නකෝ පිළිවය මොකද්ද පිළිවය කියලා කියන්නේ පරිගණකයක පිළිවය කියලා කියන්නේ පිළිවය පරිගණකයක පරිගණකයක පිළිවය මොකද්ද මේ මිලදී ගන්න යන මුදල මිලදී ගැනීමට හෝ मुदल හරි ලියමු යටින් පිරිවැය හතරවෙනි පිටුවේ පිරිවැය මිලදී ගැනීමට මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැයවන නමුත් මිලදී ගැනීමට හොඳට අහගන්න ඕනේ දැන් මේ ඔයාලා ලොකු ළමයි දැන් 6 වසරේ ලබන අවුරුද්ද 6 වසරේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ යනවා ලබන අවුරුද්ද හරි එතකොට ඇහිල දේ වේගෙන් ලියාගන්න පුළුවන් වෙන්න ඕනේ හරි ලියන්න මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැයවන නමුත් මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැයවන නමුත් නඩත්තු කිරීම සඳහා විශාල මුදල අවශ්‍ය නොවේ පරිගණකයක් මිලදී ගන්න වැඩිපුර මුදලක් යනවා නඩත්තු කිරීම සඳහා විශාල මුදල අවශ්‍ය නොවේ පරිගණකයක් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් අවශ්‍ය නොවේ හරි මේ අහන්නකො දැන් ඔන්න මගෙන් එක පුතෙක් ඇහුවා මේ අහන්නකෝ මගෙන් එක පුතෙක් ඇහුවා මගෙන් එක පුතෙක් ඇහුවා
පරිගණකයක් ලක්ෂයක් කියලා කිව්වහම එක්කෙනෙක් මගින් ඇහුවොත් ඔය ලක්ෂයක් යනවා කියලා. ලක්ෂයක් යනවාද කියන එක ඔබගේ. දැන් මේ අහන්නකෝ අපිට පරිගණකයක් නැත්නම් කම්පියුටර් එකක් ගෙදරට ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි ගෙදරට ටීවී එකක් ගේනවා වගේ ඊට පස්සේ රේඩියෝ එකක් ගේනවා වගේ රේඩියෝ කියලා කියන්නේ ගුවන් විදුලි යන්ත්‍ර භූපවාහිනී යන්ත්‍රයක් ගුවන් විදුලි යන්ත්‍රයක් ගේනවා වගේ අපිට පුළුවන් පරිගණක අරන් එන්න කඩෙන් අරන් එන්න පුළුවන්. එතකොට ඒව හදපු ඔය පිටරටවල් වල සමාගම් තියෙනවා. ඔයාලා අහලා ඇති. ඔයාගේ ගෙදර තියෙන පරිගණකයේ සමහර වෙලාවට ඒකේ ගහලා ඇති HP කියලා. එහෙම නැත්නම් ඒ පරිගණකයේ ගහලා ඇති Dell කියලා. Dell නෙවෙයි ඈ කන Dell නෙවෙයි Dell. Dell කියලා ගහලා ඇති. එහෙම නැත්නම් ඒ පරිගණකයේ සමහර වෙලාවට ගහලා ඇති Acer කියලා ගහලා ඇති. මේ තියෙන්නේ පුතාලා අර ඔයාලගේ TV එකේ තියෙන්නේ Sony ඈ Singer අන්න ඒ වගේ TV එකේ ගහලා තියෙන නම් අන්න ඒ වගේ නමක් මේ ඒ පරිගණක හදපු සමාගමේ නම. එතකොට මේගොල්ලෝ පරිගණකයේ විමුණන්නේ TV එකක් රේඩියෝ එකක් විමුණනවා වගේ මුළු පරිගණකයම. ඒක ඇතුලේ කීබෝඩ් එක තියෙනවා යතුරු කුවරුව මවුස් එක මොනිටර් එක ඔක්කොම ටික එක පෙට්ටියක් ඇතුලේ දාලා අපි කඩෙන් ගිහිල්ලා ඒක අරගෙන එනවා. පුතාලා ඒවා මිලෙන් අධිකයි. දැන් මේ දවස්වල නම් සාමාන්‍යයෙන් මේ HP, Dell, Acer මේ වගේ නම් වලින් තියෙන පිට රටකින් එන කොහොමත් පරිගණක කොටස් එන්නේ පිට රටවලද? මේ වගේ පරිගණක සාමාන්‍යයෙන් මේ දවස්වල 150,000කට විතර වගේ වැඩි මුදලකට තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ නම් වලින් කියන පරිගණක. හරිද? දෙවනි ක්‍රමයේ තමයි දෙවනි ක්‍රමයේ එහෙම නෙවෙයි. හරිද? අපි හිතමු ඔයාගේ අප්පච්චි හරි ඔයාගේ අයියා හරි දන්නවා පරිගණක ගැන දන්නවා. එයා මොකද කරන්නේ? එයා කඩේ කියනවා මෙන්න මේ වගේ මදර් බෝඩ් එකක් මවුස් කෝරුවා. හරි? ඊට පස්සේ කඩෙන් ගේනවා මේ වගේ හાર્ඩ් ඩිස්ක් එකක්. ඔයාලා සේව් කරන්නේ මේ වගේද සේව් කරන්නේ කම්පියුටර් එක ඇතුලේ? ගේනවා. එහෙම නැත්නම් කඩෙන් ගේනවා මෙන්න මේ වගේ කම්පියුටර් එකේ මතකය මෙමරි එක. පරිගණකයේ මතකය මෙහෙම ගේනවා. කඩේ කියනවා පරිගණකයේ මේ තියෙන සැකසුම් මේකේ ප්‍රොසෙස් එක පරිගණකයේ මොලේ මෙහෙම එකක් දිනවා. හරි? මෙහෙම ගෙනල්ලා අර ගෙදර මේ සිඹු තියෙන පහඩු පෙට්ටිය වගේ කොටසක් කඩෙන් සල්ලිවලට අරගෙන ඇවිල්ලා අපිට පුළුවා පරිගණකය ගෙදර තියාගෙන සකස් කරන්න. හරිද? එහෙම පරිගණකයක් සකස් කරොත් අපිට අයි කීකෝඩර අර වගේ නමක් නැහැ. නමක් නැහැ අර Dell, Acer එහෙම නමක් නැහැ. හරිද? එහෙම පරිගණකයක් අපිට සාමාන්‍ය රුපියල් 60,000කට විතර හදා ගන්න පුළුවන්. හරිද? දැන් අපි හිතමුකෝ ඔයාගේ අප්පච්චි හරි අයියා හරි ඔය වැඩේ කරන්න දන්නේ නැහැ කියලා. ඔයාට පුළුවන් පරිගණක විකුණන කඩේකට ගිහිල්ලා කියන්න මට අර ජාතියේ නම් වලින් තියෙන කම්පියුටර් එපා මට මෙහෙම කෑලි එකතු කරලා කම්පියුටර් එකක් හදලා දෙන්න. අලුත් කෑලි ගන්න. මේ ඔක්කොම අලුත් කෑලි. පාවිච්චි කරපු ඒවා නෙවෙයි අලුත් මේවා. දාලා හදලා දෙන්න. අපි ඔකට කියනවා පරිගණකය එකලස් කරනවා. පරිගණකයක් එකලස් කරනවා. එකලස් පරිගණකයක් එකලස් කරනවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ assemble කරනවා කියලා. assemble කරනවා කියලා. අපි කියනවා පරිගණකයක් එකලස් කරනවා. ඔයා පරිගණක කඩේකට ගිහිල්ලා කම්පියුටර් shop එකට ගිහිල්ලා කියනවා මට
මෙන්න මේ ජාතිය hard disk එකක් තියෙනවා මෙන්න මේ ජාතිය memory එකක් මතකයක් තියෙනවා මෙන්න මේ ජාතිය keyboard එකක් තියෙනවා මේ ජාතිය mouse එකක් තියෙනවා මට පරිගණකයක් එකලස් කරලා දෙන්න කියලා කියනවා එතකොට අච්චර මුලක් යන්නේ මේ වගේ ගානකට පරිගණකයක් එකලස් කරලා ගන්න පුළුවන් එතකොට අර අර නමක් නැහැ හරිද අර ඩෙල් ඒක අර අරවගත්තාම මේ වගේ මොනිටර් එකේ ගහලා තියෙන්නේ HP keyboard එකේ තියෙන්නේ HP mouse එකේ තියෙන්නේ HP අර system අර සේල් වා අපි කියන්නේ CPU එක කියලා කියන්නේ CPU එක නෙවෙයි අතන system unit එක අර මේ සුදු පෙට්ටිය වගේ එක ඒකේ තියෙන්නේ HP කියන්නේ ඔක්කොම එකම සමාගම හරිද මේ වගේ එහෙම නැහැ මේවා මොනිටර් එකේ එක සමාගම keyboard එක තව සමාගම mouse එක තව සමාගම හැබැයි අපිට මුදල ගොඩක් අඩුයි වැඩ කරගෙන යන්න පුළුවන් හරි right then හරි දැන් මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම් නේ දැන් අපි ඊළඟ කතා කරන්න තියෙනවා පරිගණකයේ තියෙන තව ලක්ෂණයක් අන්තිම ලක්ෂණය හරි බුද්ධිමය බුද්ධිමත් බව නැත්නම් අපි කියනවා ඉන්ටෙලිජන්ස් කියලා කියනවා බුද්ධිමය බව ඔයාලා වගේ බුද්ධිමය බව හරි ඒ කියන්නේ මේ යහනකෝ පරිගණකයට පුළුවන් අපිට වඩා වැඩියෙන් නම් බෑ අපි තරම් බෑ අපි තරම් හොඳට කරන්න බෑ අපි තමයි හොඳටම කරලා තියෙන්නේ හරිද පරිගණකයේ තමයි අපි කියන්නේ ඇයි පරිගණකයේ හදන්නේ කවුද මිනිස්සු පරිගණකයට ඕනේ දත්තවලින් තොරතුරු නිර්මාණය කරන වැඩසටහන දීලා තියෙන්නේ කවුද ඒ මිනිස්සු නේද අපි තමයි හොඳටම ඒ වැඩේ දන්නේ අපි තමයි ප්‍රෝග්‍රෑම් එක හොඳටම ලියන්නේ අපි තමයි මේ වැඩේ හරියටම කරන්නේ හැබැයි අපිට වඩා වේගයෙන් කරනවා කවුද පරිගණකය පරිගණකයට අපි නිවැරදි දත්ත දුන්නොත් නිවැරදි දත්ත දුන්නොත් නිවැරදි දත්ත දුන්නොත් නිවැරදි උපදෙස් දුන්නොත් නිවැරදි දත්ත සහ නිවැරදි උපදෙස් දුන්නොත් එයා මොකද කරන්නේ එයා බුද්ධිමත් විදිහට වැඩ කරනවා බුද්ධිමත් විදිහට වැඩ කරනවා මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම් මෙතන ගැහැණු ළමයි නම් මම ගන්නෑ මේ හරි සමහර කට්ටියට දැන් පිරිමි ළමයි ඉන්නවා ගොඩක් ඉන්නවනේ අපේ පන්තියේ හරිද ගැහැණු ළමයිනුත් ඉන්නවා දැන් පහුගිය දවස්වල ඔයාලා දකින්න ඇති මේ දවස්වල මේ TV එක දැම්මොත් TV එකේ ක්‍රිකට් තරගය යනවානේ හරිද දැන් TV ළමයි එහෙම ඉන්නවනේ ඒගොල්ලෝ දැන් පහවසර කියලා කියන්නේ අපි නම් ඉස්කෝලේ යන කාලේ හරිද අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉන්ටර්වල් එකක් දුන්නාම අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා හරිද TV ළමයි ගැහැණු ළමයිලු ගැහැණු ළමයින්ට ක්‍රිකට් ගහන්න බැරි කමක් නැහැ හරිද දැන් පහුගිය දවස් ටිකේ ලංකාවේ ඉදිරි කණ්ඩායම ලෝක ක්‍රිකට් ලෝක කුසලානයට ගියා වගේම මේ දවස්වල ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වෙලා ඉන්නවා. ඒ කියන්නේ ගෑනු ක්‍රිකට් කතාවක් නෑ ක්‍රිකට් වගේ ක්‍රීඩාවකට. මම මේ කියන්න යන්නේ දැන් පෞද්ගල දවස්වල හරි ඔන්න දැන් මාස 3ක් විතර තිස්සේ ලංකාවේ හැම දාම මොනවා හරි ක්‍රිකට් තරගයක් TV එකේ දෙනවා. ලෝක කුසලානය ඊට කලින් සම තරගාවලිය ඊට පස්සේ තව එකක් ඊට පස්සේ දැන් තව එකක් හරිද දැන් ඔයාලගේ අප්පච්චිලා අයියලා ගෙදරට වෙලා ක්‍රිකට් මැච් එක සමහර වෙලාවට බලනවා ඇති හරිද සමහර වෙලාවට ඔයාලට ඔයාලා අකමැතිත් නැති හරිද ඔයාලා අකමැතිත් නැති හැබැයි පිරිමි ළමයි එහෙම නම් මං කියන්නේ ගෑනු ළමයි එහෙම නම් අකමැතියි හැබැයි පිරිමි ළමයි එහෙම නම් අප්පච්චිත් එක්ක දීලා සමහර වෙලාවට ක්‍රිකට් මැච් එක බලනවා ඇති දැන් ඔයාලා දැකලා තියනවාද අර ක්‍රිකට් මැච් එකක් එහෙම යන වෙලාවට ක්‍රිකට් තරගයක් යන වෙලාවට අර සමහර වෙලාවල් තියෙනවා මේ
ක්‍රීඩකයෙක් දැනී ගියා කියලා අවුට් වුණා කියලා දෙන තීරණය ඒ පිටිකරුවා හරි පන්දු යවන්නට හරි හිතනවා නම් මේක වැරදි කියලා එයාට පුළුවන් ඕක හරියන්නේ නැ මේක ආපහු සරයක් කම්පියුටර් එකේ පරීක්ෂා කරන්න බලන්න කියලා ඉල්ලන්න ඔයාලා දැකලා ඇති අපි ඕකට කියනවා DRS කියලා කියන්නේ DSR නෙවෙයි DRS කියලා කියන්නේ ඒ ඒ ඒකට කියන්නේ DRS කියලා decision review system මිලිසු තීරණ නැවත සලකා බැලීමේ පද්ධතිය දැන් ඕකට මොනවද දාන්නේ පිට්ටනිය පුරා පිට්ටනිය පුරා හයි කරලා තියෙන කැමරා වලින් හරිද පිට්ටනිය වටේට දැන් මේ චිත්‍ර බලන්න ඕනේ මේ හොඳට හොඳට තේරුම් ගන්න මම මේ දැන් මේ කියන දෙන්න හදන්නේ මේ බුද්ධිමත් බව කියන එක උදාහරණයක් හරිද මේ බලන්නකො පිට්ටනිය වටේ හයි කරලා තියෙනවා කැමරා තැන්සයි වල සමහර තැන් වල හයි කරලා තියෙනවා සංවේදක ඒ සංවේදක වලින් තමයි මයිලේ පන්දුවේ වේගය හැමමයි සංවේදක වලින් හරි දැන් මේවා මේ වගේ කියන දත්ත ටික මොනවද කරන්නේ පරිගණක පද්ධතියකට යනවා කම්පියුටර් එකට ගියාට පස්සේ එයා මොකද කරන්නේ දැන් නිකන් උදාහරණයක් හිතන්නකො පන්දු යවන්නේ කැවිලා පන්දුව දැම්මට පස්සේ පිටිකරුවා බැට් එකෙන් ගහන්නේ නැතුව එයාගේ කකුලේ වදිනවා බෝලේ එතකොට මිනිස් කාර්යය කියනවා හරි ඔයා කඩුල්ල බෝවා කරා අපි අවුට් එක දෙනවා කියලා. දැන් කකුලේ වැදෙන තැන ඉඳලා පුතාලා විකට් එක ගාවට ටික දුරක් බෝලේ යන්න තියෙනවා. ඒ ටික යන්නේ නැහැ. හැබැයි අර කියන කැමරා වලින් අර කියන සංවේදක වලින් ලබා ගන්න දත්ත පරිගණක පද්ධතියකට අරගෙන එයා කෘත්‍රිමව නිර්මාණය කරනවා. ඒ කකුලේ වැදුනේ නැත්තම් පන්දුව කොහොමද යන්නේ කියන එක නිර්මාණය කරලා තියෙනවා. ඔන්න විකට් එකේ වදිනවද නැත්ද කියලා. බලන්නකො පරිගණක කියලා කියන්නේ බුද්ධිමත් කියලා කියන්නේ ඒ නිසා මේ බලන්න හරි මේ බලන්නකො මේ කියන්නේ උදාහරණයක් ඔන්න බලන්න මේවා තේරෙන්න දන්නේ නැහැ හැබැයි බලහගෙන ඉන්න තව ලොකු වෙනකොට මේවා තේරෙයි දැනට පොඩ්ඩක් මේක දිහා බලාගෙන ඉන්න. හරි මේ බලන්න මම කියලා දෙන්නම්. හරි මේ බලන්න මේ මේ කියන්නේ මේ බලන්න මේ පරිගණක වලින් තමයි මේ දත් එකතු කරන්නේ මේ අර ඩ්‍රෝන ඩ්‍රෝන කියලා කිව්වේ අපි මේ ඩ්‍රෝන නියමුවන් රහිත ගුවන් යානා දැන් ඔයාලා දකින්න ඇති මේ ඊයේ පෙරේදා තිබ්බ ක්‍රිකට් තරගාවලියේදී මේව කෙල්ලුවා උඩ ඉඳලා ඒගොල්ලන්ට පුළුවන් මේ පිට්ටනියේ ජල වාෂ්ප කොච්චර තියෙන්නේ කියලා බලන්න හරි ඒ වගේ දේවල් පුළුවන් මේ බලන්න හරිද සමහර පිටිකරුවන්ගේ බැට් එකේ පිටිපස්සට හයි කරලා තියෙනවලු සංවේදකයක් ඒකෙන් පුළුවන්ලු එයා කොච්චර වේගෙන්ද මේ ගහන්නේ කියන එක මයින්ද බලන්න ඔයාලා බුද්ධිමත් මේ කියන්නේ මේ හරි මෙන්න මේ වගේ දේවල් වුණා හරි මම පෙන්නන්න කිව්ව ඔය වීඩියෝ කරන්නේ තව එකක් තියෙනවා මම ඒක පෙන්නන්න ඒක වල බලා ගන්න පුළුවන් ඔය කියන කතාව මේ බලන්නකෝ හරි මෙන්න මේක මෙන්න බලන්න හරි ඔන්න බලන්නකෝ ඔන්න බලන්න දැන් ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා මට පෙන්නන්න ඕනේ කතාව හරි මේගොල්ලෝ කියන අපි මේ තීරණයට එකක නැහැ අපි ඔන්න මේක කම්පියුටර් එකෙන් බලන්න කියලා කියනවා හරි ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා හරි ඔන්න බලන්න ඔන්න බලන්න දැන් මේ පන්දුව ගිහිල්ලා
මේ පිටිකරුවාගේ ඇඟේ වදිනවනේ එතන ඉහාට ගමන් කරනවා මේ ගමන් කරන්නේ නැහැනේ හැබැයි මේ පරිගණකය මොකද කරන්නේ එතනින් එහාට පන්දුව ගමන් කරන්නේ කොහොමද කියලා එයා හිතලා උපකල්පනය කරනවා මේ බලන්න පොඩ බලන්න මොන බාණ ඉන්නවද මෙලි වැඩි ඔන්න බලන්න ඔන්න බලන්න පන්දු එතනින් ගන්න දැක්කම මේ ඩිල් පාට කොටස මේ හරි මෙන්න මෙතනදී තමයි අර ඔන්න බලන්න පන්දුව කඩුල්ලේ වදිනවද නැද්ද කියන එක පරිගණකය නිර්මාණය කරනවා හරිද ඒ කියන්නේ මොකද්ද වෙන්නේ අර කකුලේ බෝලේ කකුලේ වදින තැනෙන් පස්සේ පන්දුව ගමන් කරන්නේ කොහොමද කියන එක එයා එයාගේ තියෙන බුද්ධියේ අනුමාන කරනවා ඒ කියන්නේ ඔන්න බලන්න පරිගණකය කියලා කියන්නේ බුද්ධිමත් කියන අපි හරි දේවල් ටික දුන්නොත් පරිගණකය කියලා කියන්නේ බුද්ධිමත් උපාංගයක් මේ බලන්න ඔන්න බලන්න ආය ආයක වෙන්නන්න ඔන්න බලන්න තව එකක් ඒ වගේ හරි අපි දෙන්න මෙන්න හරි ඔන්න බලන්න ඔන්න බලන්න හරි ඔන්න ඔතන ඔන්න ඔතන ඉන්නේ පංගු කප්පේ වදින්නේ එතනින් එහාට ගමන් කරන ටික පරිගණකය නිර්මාණය කරනවා ඒකත් ඔබලා මේ ඩිල් පාට කරස් මෙන්න මේ හැටි තමයි පිටිකරුවාගේ ඇගේ වදින්නේ මෙන්න මේ ටිකට ඇත්තටම බෝලේ ආපු විදිය මෙන්න මෙතන අර ආපු විදිය අනුව පරිගණකය නිර්මාණය කරනවා මේ වේගෙන් මේ උසෙන් බෝලේ වැටුනොත් මෙන්න මේ විදියට තමයි බෝලේ ටිකට ගමන් කරන්නේ ඔන්න ආතම පරිගණකයේ තියෙන බුද්ධිමත්කම දැන් අපි කම්පියුටර් එක පාවිච්චි කරන්නේ U ටයිප් කරන්නනේ අපි කම්පියුටර් එක පාවිච්චි කරන්නේ ටියුබ් ටයිප් කරන්නනේ හැබැයි මෙන්න මේ වගේ තැන්වලදී මේව දේවල් පාවිච්චි කරනවා හරි දැන් පරිගණකයේ පරිගණකයේ බුද්ධිමත් බව ගැන අපි කතා කරන්නේ මේ තියෙන්නේ ඒ වගේ පරිගණකය අපිට බුද්ධිමත් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් තව උදාහරණයක් මම මේක ඔය කලින් සැරේක පෙන්නුවා මේ බලන්නකෝ ඔය කලින් සැරේක මම මේක පෙන්නුවා හරි කෘෂි කර්මාන්තයේදී මේ බලන්නකෝ මේ අස්තන නෙලන්න මේ බලන්න යා බුද්ධිමත් යා තීරණය කරනවා මේක මේ වාගේ තව ඉස්සරහට යනවා මේ බලන්න මේ යා බුද්ධිමත් යා රෝබෝ කෙනෙක් අර බලන්න එයා තමයි තීරණය කරන්නේ පොතනින්ද මේක කපන්නේ මේ මේ මේක කඩන්න ඕනේ කියලාද ඒක යා තීරණය කරනවා යා බුද්ධිමත් බලන්න පරිගණකය කියලා කියන්නේ හිදිසාතරම් බුද්ධිමත් නොවුනට එයා බුද්ධිමත් උපකරණයක් හරි දැකද හරි ඔබට කොහොමද අය පරම්පරාවන්ද එයාගේ සංවේදක තියෙනවා එයා දත් එක පුතර ගන්නවා එයාගේ තියෙන සංවේදක වලින් අපි ටයිප් කරන්නේ නැහැ කවුරුත් ඒක ගිහ කඩන්න ඕනේද නැද්ද කියලා හරි තව තියෙනවා මේ වගේ ඒවා මේ බලන්න මේ ස්ට්‍රෝබෙරි කඩනවා අර ස්ට්‍රෝබෙරි ගිහ පොඩි වෙන්නේ නැති වෙන ලස්සන කඩන හැටි බලන්නකො හරි ඔන්න බලන්න කඩලා ගන්නවා මේ බලන්න ඇපල් කඩනවා ඒත් ඒ වගේම එයාට පුළුවන්කම තියෙනවා එයා එයා ඉන්න තැන අනුව දිග පළල අඩු වැඩි කරගන්නත් පුළුවන් එයාට බලන්න ඒ තරම් එයා බුද්ධිමත් රොබෝ තාක්ෂණය පාවිච්චි කරන්නේ හරි දැන් මොන බලන්න කවදා දවසක ගෙදර පොල් කඩන්නත් මෙහෙම යන්ත්‍රයක් ආවොත් කොහමද නේද වෙන්න පුළුවන් ඉස්සරහට හරි හරි පුතාල එහෙනම් අපි ඒක ලියලා ඉමු බුද්ධිමත් බව බුද්ධිමත් බව ලියන්න හතරවෙනි පිටුවේ යටක කොටුව බුද්ධිමත් බව
හතරවෙනි කොටුවේ යටම මේ මේ වගේ තව ගොඩක් තිබ්බා වීඩියෝ මම ඒ ටික මේ දෙන්න සැරෙන්සරේට මේ සැරෙන්සරේට පන්ති ඇතුලේ මේ වගේ පෙන්වන්න මේ වගේ වීඩියෝ ගොඩක් තිබ්බා පන්තියේ පෙන්වන්න අපි තියාගෙන ඉන්නවා හරි විනෝදාස්වාදයේ සඳහා තියාගෙන ඉන්නවා ඊට පස්සේ තව මොනවද කුෂි කර්මාන්තයේ ව්‍යාපාරික කටයුතු වලට හරිද ඔය වගේ පාවිච්චි කරලා දැන් අපි ඉස්සරහට ඒක කතා කරමු හරි හරි යන්නකෝ බුද්ධිමත් බව ලබා දෙන උපදේශ 90ම ලබා දෙන උපදේශ 90ම ලබා දෙන උපදේශ 90ම ලබා දෙන උපදේශ 90ම කටයුතු කිරීමට හැකිය. ඒ කියන්නේ අපි වගේ නේද? අපේ සමහර පුතාලා ඉන්නේ උපදේශක දුන්නාම අහගෙන ඉඳලා ඊට පස්සේ අහනවා එහෙම කරන්නේ නැතුව මෙහෙම කරොත් මොකද වෙන්නේ? ඇයි එහෙම කරන්නේ? එහෙම අහනවා නේද? සමහර කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය එක දෙයක් කරන්න එපා කියලා ගුවා ඒකම කරනවා. ඔය කම්පියුටර් එකේම නැහැ. පරිගණකයේම නැහැ. දීලා තියෙන උප දැන් දැකලා අරකේ කියලා තියෙනවා මෙන්න මේ ධාතියේ ගෙඩි කඩන්න කියලා. එයා ඒ විදිහටම කරනවා. හරිද? අරකේ කියලා තියෙනවා මෙන්න මේ විදිහට පන්දුව යන විදිහ තීරණය කරන්න කියලා එයා එහෙමම කරනවා. ඒ කියන්නේ මොකද්ද? දීලා තියෙන උපදේශ වලට අනුව එයා කටයුතු කරනවා ලියන්න. ලබා දෙන උපදේශ 90ම ලබා දෙන උපදේශ 90ම ලබා දෙන උපදේශ 90ම කටයුතු කිරීමට හැකිය ලබා දෙන උපදේශ 90ම ලබා දෙන උපදේශ 90ම ලබා දෙන උපදේශ 90ම කටයුතු කිරීමට හැකිය ලබා දෙන උපදේශ 90ම කටයුතු කිරීමට හැකිය ලබා දෙන උපදේශ 90ම කටයුතු කිරීමට හැකිය එනමුත් ඔබ වෙන්නේ මිනිසෙකු තරමටම මිනිසෙකුට මිනිසෙකු තරමට එනමුත් මිනිසෙකු තරමට එනමුත් මිනිසෙකු තරමට පුතා අපි ලියන්නේ හතරවෙනි පිටුවේ බුද්ධිමය බව හරි හතරවෙනි පිටුවේ බුද්ධිමය බව එනමුත් මිනිසෙකු තරමටම තීරණ ගැනීමට නොහැකි එනමුත් මිනිසෙකු තරමටම තීරණ ගැනීමට නොහැක මිනිසෙකු තරමටම තීරණ ගැනීමට නොහැක හරි හරි ඔතනින් ඔය කතාව දෙරි ඉවරයි හරි මම ඔයාලට දැන් පෙන්නනවා මෙයා ගන්න මේ මේ ටිකක් නිකන් දැනුවත් වෙන්න මෙන්න මේ වගේ දේවල් තියෙනවා IT ඉගෙන ගන්න ළමයි විදිහට මේ බලන්නකො දැන් මම ඔයාලට පෙන්නනවා හරි මම දැන් ඔයාලට පෙන්නනවා ලෝකේ නිර්මාණය කරපු හරි මේක ඔයාලා සමහරවල් දැකලා නැති වෙති කියලා කලින් ලෝකේ නිර්මාණය කරපු පළවෙනිම ලෝකේ නිර්මාණය කරපු පළවෙනිම printer එක මේ බලන්න කොහේ ඔන්න ලෝකේ නිර්මාණය කරපු පළවෙනිම printer එක
right within loke nirmanaya karapu palawenima printer ekak me balanna me yana me printer ekak me yama printer ekak kiyamba karala pinnanna wada me printer ekak nirmanaya karanne me printer ekak nirmanaya karanne 1450 මෙන්න මේ printer එක තාම කැනඩාවේ එක කෞතුකාගාරයක තියෙනවා ඒ කෞතුකාගාරයට ගියාම එතන ඉන්න කෙනෙක් මේ වගේම මේ printer එක ක්‍රියාත්මක කරලා පෙන්නනවා ඔයාලට හරි මේ 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 වගේ කෙනෙක් ක්‍රියාත්මක කරලා පෙන්නනවා මේ බලන්නකො ඔන්න බලන්න මේ printer එකට තීන්ත දාන විදිය මේ printer එකට තීන්ත දාන්නේ ওই විදියට ओ बार्डी इंटर वो ये पाले हाँ किए थे मुद्रण ने करान दो ओ नहीं है मटर अपुरु अपुरु अच्छी आ गया वाला चूड़ी पांती वाला मोंटी सॉरी के हिंदी ना कोटर अरे बंडक का नत्ता ये वाके बोला हाँ ये अच्छी वाले इन तीन तरह का नर्दास वाले क्या है अन्य वाके वाले अपने कराने මුද්‍රණය කරන්න ඕනේ ඒව ටික අකුරු ටික අච්චුවක් හදලා තියෙනවා අච්චුවක ඒ අච්චුවේ තමයි මේ තීන්ත ගන්නෙ බලන්නකෝ මේ කාලේ මුද්‍රණය කරපු යටි print කරපු යටි කොච්චර මහන්සියලා කියනවද කියලා ඒ කාලේ print කරන්න බලන්නකෝ මේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ ලී වලින් දැන් වගේ current එකෙන් වැඩ කරන්නේ නැහැ ලී වලින් හදලා තියෙන්නේ ඔන්න බලන්න මේ තීන්ත ටික ගාලා ඉවර වෙලා මොකද කරන්නේ කියලා 100ක් ඔන්න බලන්න මේ මුද්‍රණය කරන්න ඕනේ වටිකේ තීන්ත ටික දාලා ඔන්න බලන්න මේ කඩදාසිය තමයි මුද්‍රණය කරන්නේ ඒ කඩදාසිය මෙන්න මේ මේ පැත්තේ කොටසේ හයි කරනවා බලන්න හයි කරන විදිය අන්න බලන්න Thank you.
මොන බලන්න ඒ ටික දැන් මොකද කරන්නේ අර තීන්ත ගාපු අඟුරු උඩ ඒ කඩදාසිය තියනවා අන්න බලන්න ඔයාලා ඔයාලා ඉස්කෝලේ චිත්‍ර දිනකට කොයි වගේ දේවල් කරනවා අච්චු වලින් ඊට පස්සේ මොකද කරන්නේ ඒක උඩින් බරක් තියලා තද කරනවා එතකොට අර අකුරු වල ගෑවිලා තිබ්බ තීන්ත ටික තද වෙලා කඩදාසිය ගෑවෙනවා තදට මොන බලන්න මේකේ කර කරලා තද කරනවා කැල්ල බලන්න මේ තමයි ලෝකේ හදපු පළවෙනි මුද්‍රණ යන්ත්‍රය 1450 දී දැන් අපි ඉන්නේ 2021 අවුරුද්දේ 1450 දැනට අවුරුදු 600කට විතර කිප්පු කාලෙකින් තමයි හදලා තියෙන්නේ අන්න ඒ කැල්ල මෙහෙම කරලා කරකවනකොට මේ දැල්ල තද වෙනවා පළවෙනි හරියට නිකන් බලන්නකො මේ වගේ කියනවා අර ගමේ වතුර ගන්න නලලිනි අන්න ඒ වගේනේ බලන්න ආයි පාරක් අනිත් පැත්ත මුද්‍රණය කරන්න ආයෙම කරනවා හරි ඔන්න බලන්න දැන් මුද්‍රණය වෙලා එන එක අන්න බලන්න අර ලියලා තිබ්බ එක අච්චුව තිබ්බ අකුරු ටික කඩදාසිය මුද්‍රණය වෙලා ඕක තමයි ලෝකේ පළවෙනි මුද්‍රණ යන්ත්‍රය අපි ඒවත් ඉස්සරහට ඔයාලගේ පාඩම් වලදී ඒ අදාළ තැන් වලදී ඔය වගේ වීඩියෝ එක අපි කතා කරමු හරි හරි එහෙනම් අපි අද දවසේ අපේ පාඩම අපි කතා කරලා ඉවර කරා අපි ඊළඟ දවසේ කියනවා නිහිත මතකය ගැන කතා කරන්න මම ඒ නිහිත මතකය කිව්වේ දැන් මම මේ අද දවසේ අන්තිමට දෙන්නු වීඩියෝ එකේ පොඩි සම්බන්ධයක් තියෙනවා නිහිත මතකයේ ඊළඟ දවසේ පාඩමට මේ ඉදා දැන්ට අවුරුදු 600කට කලින් නිර්මාණය කරපු මුද්‍රණ යන්ත්‍රයේ තනිකර ලී වලින් මුද්‍රණය කර මේ ලී වලින් නිර්මාණය වුණේ. හැබැයි අද අපි පාවිච්චි කරන මුද්‍රණ යන්ත්‍රයේ විතරක් නෙවෙයි අපි පාවිච්චි කරන ගෙදර පාවිච්චි කරන සීතකරණය ඊට පස්සේ රෙදි සෝදන යන්ත්‍රය ඊට පස්සේ ශුද්ධ උදුන මයික්‍රෝවේව් ඔවන් කියලා කියන ශුද්ධ තරංග උදුන රූපවාහිනිය මේ ගුවන් විදුලි මේ කියන සියලු තැන්වල පරිගණක කොටස් පාවිච්චි කරනවා. ඒ පරිගණක කොටස් තියන්නේ මේ අපි කතා කරන නිහිත පරිගණක විදියට. හරිද? එමත් නැත්නම් අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා embedded computers කියලා කියනවා. පරිගණකයක් විදියට නෙවෙයි වෙන උපකරණයක් ඇතුලේ පොඩි පරිගණක කොටසක් තියෙනවා. මෝටරයක් ඇතුලේ තියෙනවා. බයිසිකල් එකක් තියෙනවා. හරි අපිට පරිගණකයක් කියලා කිව්වම මේ වගේ එකක් නේ මතක් තියෙන්නේ ඔය ඉස්සරහවලා බලන් ඉන්න පරිගණකයේ වගේ එකක් නෑ එහෙම නෙවෙයි. ඔයාගේ ගෙදර තියෙන රෙදිසෝදන යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ පොඩි පරිගණක පාලනයකින්. හැබැයි ඒකේ අපිට පේන જાතිය පරිගණකයක් නැහැ. ඒකේ තියෙනවා පොඩි චිප් එකක්. මේ જાතියේ printer එකක ඉඳලා ඔයාගේ ගෙදර පාවිච්චි කරන જાතියේ දියුණු printer එකක් දක්වා මේ එන ගමනේදී මේක අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන නිහිත පරිගණක කියන ඒවා පාවිච්චි කරලා තියෙනවා. හරි. මම ඔයාලට මයික් එක ඔන් කරගන්න අවස්ථාව දෙන්නම්. ප්‍රශ්න තියෙනවා නම් එකෝ ටයිප් කරලා අහන්න මැසේජ් එකක් දාලා අහන්න නැත්නම් කතා කරලා ප්‍රශ්නයක් විදියට අහන්න එහෙම නැත්නම් ගෲප් එකේ හරි ඒ ප්‍රශ්නේ අහන්න හරි මම මයික් එක ඔන් කරන්නම් කට්ටියගේ